ආයිබෝන් පෙට්‍රෝක් එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී පොඩි ලස්සන තැනකට ඇවිල්ලා මේ නිදහස් චතුරස්‍රයේ ගාවට ඇවිල්ලා නිදහස් චතුරස්‍රයේ අතන මේ වීඩියෝ කරන්න දෙන්නේ නැතිනම් අපි මෙතෙන්ට ආවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අපි මේ කරන්න යන වැඩේ ගැන පොඩ්ඩක් කිව්වොත් ඔක්තෝබර් 20 වෙනිදා තියෙනවා ලංකාවේ පළවෙනි වතාවට වෙන ලොකු වැඩක්. මේක වෙන්නේ සුරතුළුම් වෙනුවෙන්. එහෙනම් තමයි පෙට්‍රෝක් එක මේක පිටිපස්සේ ඉන්නේ. ඉතින් Rotaract Club of Central Colombo තමයි මේ වැඩේ පිටිපස්සේ ඉඳලා ලොකු සහයෝගයක් දක්වලා මේක මේ වැඩේ පිටිපස්සේ ඉන්න ලොකු දවන්ත යෝධෙක්ගේ යුවතින් මං හරි. ඉතින් නිපුන් ඉන්නවා අදාසේ මාත් එක්ක දිලිනින් ඉන්නවා. ඉතින් මේ දෙපළව ආදරෙන් පිළිගන්නවා I want. ඉතින් කතා කරමු අද දවසේදී මොකද්ද මේ dog walk එක සහ animal එක. මුලින්ම කියන්නකෝ දැන් මොකද්ද මේ ඕගොල්ලෝගේ ක්ලබ් එක ගැන පොඩි විස්තරයක් කියලා මොනවද කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් පොඩ විස්තරයක් ගහමුද? Rotaract Club of Colombo Central කියන්නේ අශාන් කියන්නේ ලංකාවේ ගොඩක් Rotaract Clubs තියෙනවා. ඒ කියන්නේ Rotaract Clubs වලට දැන් ලංකාවේ අවුරුදු 50ක් සපිරෙනවා මේ අවුරුද්දට. ඉතින් ලංකාවේ සමස්තයක් හැටියට ගත්තොත් Rotaract Clubs මං හිතන්නේ 70කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මම නියෝජනය කරන්නේ සහ දිලිනි අපි නියෝජනය කරන්නේ Rotaract Club of Colombo Central. ඉතින් අපිත් ඒ කියන්නේ හැම අවුරුද්දේම ව්‍යාපෘති ගොඩක් කරනවා. ඉතින් මේක තරුණයන්ගෙන් තමයි මේ සංගමය සමාජය හැදිලා තින්නේ. අපි ගොඩක්ම සමාජ සේවාවට තමයි ගොඩක්ම බර කරන්නේ. ඒ කියන්නේ අපි ගම්වලට ගිහිල්ලා උදව් කරනවා, අනාථ නිවාසවල වලට ගිහිල්ලා උදව් කරනවා. ඒ වගේ නොඑක් ආකාරයෙන් ගොඩක් ව්‍යාපෘති අපි අවුරුද්දක් පාසා ගොඩක් කරනවා. දැන් ගිය අවුරුද්දේ මම අර කිව්වා වගේ 50කට අධික ව්‍යාපෘති සංඛ්‍යාවක් ගිය අවුරුද්දට විතරක් අපි කරලා තියෙනවා. කියන්නකෝ තව විස්තරයක් ඩොග් ෂෝ එක කොහමද පැවැත්වෙන්නේ, කොහමද මේ පිළිබඳ කටයුතු මේ විදි සංවිධානය වෙන කටයුතු පොඩ්ඩක් ගැන විස්තරයක් කිව්වොත්? අනිවාර්යෙන් මේක ඇත්තටම ඩොග් වෝක් එකක් කියලා කියන්නේ අපි ඇත්තටම අපි දැකලා තියෙන ඕනතරම් වෝක්ස් යනවා. ඉතින් මේක ගොඩක්ම කියන්නේ සමාජයට මොකක් හරි පණිවිඩයක් දෙන්න තමයි මේ වගේ වෝක්ස් යන්නේ. ඉතින් මේක අපි පොඩ්ඩක් අලුත් පැත්තකට ගෙනියලා මේක ඩොග් වෝක් එකක් කියන කානිවල් එකක් කරලා තියෙන්නේ. අපි ඇත්තටම වෝක් එක යන්නේ අපේ බල්ලොත් එක්ක සුරතුන් එක්ක. ඉතින් මේ වෝක් එකේ අර අපි දෙන්න ඉන්න පණිවිඩය තමයි අපි සත්ව හිංසනය වෙනුවෙන් එරෙහිව කටයුතු කරන එක. ඒක තමයි වෝක් එකේ ප්‍රධාන අරමුණ. ඉතින් වෝක් එක යන්නේ අපි බල්ලොත් එක්ක. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂී කාරණය. සහ ඩොග් වෝක් එක ඉවරුණාට පස්සේ අපි කෙලින් වෙන්නේ ඩොග් කානිවල් එකට. ඒ කානිවල් එකේ විශේෂත්වය තමයි කානිවල් එකේ ඔක්කොම තියෙන්නේ බල්ලන් වෙනුවෙන්. කියන්නේ බල්ලන්ට විනෝද වෙන්න, ඒගොල්ලන්ගේ කියන්නේ අවශ්‍ය දේවල් ගන්න, කියන්නේ ඒගොල්ලන්ගේ ඕනස්ලට අවශ්‍ය දේවල් ගන්න, සහ තව ෆන් ගේම්ස් බල්ලන්ට, ඒ වගේ ගොඩක් දේවල් තමයි මේ කානිවල් එකේ අපි කරන්නේ. දැන් ගොඩක් දෙනෙක් නිපුන් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේකට බල්ලෙක් දැන් මට බල්ලෙක් නැහැ කියලා කියන්නේ එතකොට මට එන්න බැරිද? දැන් බල්ලෙක් නැති කට්ටියකට එන්න බැරිද? බල්ලු ඉන්න කට්ටියට විතර එන්න පුළුවන්. අපි හැම පැත්තම මේ පාර මේකෙන් මේ කවර් කරන්න බලාගෙන හිටියේ. මොකද අපි බල්ලන්ට කැමති වුණාට හැමෝලටම සමහරක් වෙලාට ගෙදර බල්ලෙක් නැතුව ඇති. ඉතින් අපි ඒකට වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. බල්ලන් නැති කට්ටියටත් ඇවිල්ලා මේ කියන්නේ සහභාගී වෙන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට ඉන්න පෙට්ස්ලා කියන්නේ ඇඩොප්ට් කරලා තියෙන බල්ලන්ව ඒගොල්ලන්ට අපි දෙනවා. එතකොට ඒගොල්ලන්ට දැන් වෝක් එක යන්න ඕනත් අපි ගොඩක් කියන්නේ ඇඩොප්ට් කරලා ඉන්න බල්ලෝ ගොඩක් දෙනල්ලා තියෙනවා. ඉතින් උදාහරණයක් හැටියට ගත්තොත් හිතන්නකෝ වැඩ බල්ලෙක් නැහැ කියලා. අපි ඔයාලට කැමති බල්ලෙක් වෝක් එක යන්න ඒ වෙලාවට දෙනවා. ඒක කොහෙන්ද සලස්වන්නේ මේ වැඩේ කරන්නේ? අපි ගොඩක් ඇඩොප්ෂන් ඕර්ගනයිසේෂන්ස් වලට කතා කරලා තියෙනවා. සා අපේ යාළුවන්ගෙන් කියන්නේ සමහරක් යාළුවෝ ගාව සමහරක් කියලාට ගෙදර බල්ලෝ 4-5 ඉන්නවා. පැටව ඉන්නවා. ඉතින් ඒ ඔක්කොමලව එකතු කරගෙන තමයි අපි අනිවාර්යෙන් සේවපවුත් කියන්නේ ලොකු දායකත්වයක් එතන දීලා තියෙනවා. ඒගොල්ලොත් කියන්නේ අපේ මේන් පාර්ට්නර් කෙනෙක් හැටියට සහභාගී වෙනවා මේ ඉවෙන්ට් එකට. ඉතින් ඒ ඔක්කොම එකතු කරගෙන බල්ලන් අයිති නැති කට්ටියටත් බල්ලෙක් කරන් ඒ විදිහට ඒගොල්ලන්ගේ ආසාවට ඉෂ්ට කරන්න පුළුවන්. ඩොග් වෝක් එකට සහ කානිවල් එකට එන කට්ටියට දැන් රෙජිස්ට්‍රේෂන්
පිළිබඳව තියෙන වැති මොකරි විදියක් අජෙන්ඩාවක් කොහොමද ඒ වැඩේ අනිවාර්යෙන් මෙතන රෙජිස්ට්‍රේෂන් එක අපි සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ කිසිම ගාණක් අය කරන්නේ නැහැ රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් අපේ Facebook page එක තියෙනවා Facebook event page එක තියෙනවා dog walk and carnival ඒකට ගිහිල්ලා ඒකේ රෙජිස්ට්‍රේෂන් link එක ඇති ඔයගලන්ට ඒ කියන්නේ කට්ටියට ඒකෙන් රෙජිස්ටර් වෙන්නත් පුළුවන් එමත් නැත්නම් එදා උදේට ඇවිල්ලත් ඒ වෙලාවේ අපි රෙජිස්ට්‍රේෂන් tables දාලා තියෙනවා ඒ වෙලාවේ රෙජිස්ටර් වෙන්නත් පුළුවන් ඒක පොඩි simple process එකක් නිපුන්ගේ පැත්තෙන් පොඩක් හරනවා දිල්නිට දිල්නි දැන් මේ dog walk එකක් තියෙනවා dog walk එකෙන් පස්සේ මොකක්ද වෙන්න යන්නේ ඔව් අතරම dog walk එකෙන් පස්සේ අපි එන dog carnival එකට ඒකක් තියෙන්නේ Stanley Jones ground එකේ එතකොට එදාට ඕගලන්ට බල්ලොත් එක්ක ඇවිල්ලා ඒ බල්ලන්ටම වෙන් වෙච්ච fun games අපි ලෑස්ති කරලා තියෙනවා ඒ වගේම stalls තියෙනවා food stalls උයි බල්ලන්ට සම්බන්ධ stalls ඒ වගේම තියෙනවා අපි petition එකක් sign කරනවා animal rights වලට ඒකටත් අපි හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා සහභාගී වෙන්න එකට ඒ වගේම තව අපි health camp එකක් ලෑස්ති කරලා තියෙනවා free health camp එකක් බල්ලෝ වෙනුවෙන් දැන් නිපුන් දැන් මේක බල්ලෝ ඉන්න කට්ටිය සහ නොවන කට්ටිය ඉන්න පුළුවන් දැන් මේකට පැමිණීමේ අත්‍යවශ්‍යභාවයක් දෙනවද ඒ කියන්නේ මොකද්ද මේකේ ඇත්තටම විශේෂත්වය සුවිශේෂත්වය මොකද්ද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අත්‍යවශ්‍යම මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි ඒ කියන්නේ මේක ලංකාවේ පළවෙනි සැරේට තමයි අපි දැනුවත්ව dog walk එකක් සහ carnival එකක් කරන්නේ. ඉතින් මේක කියන්නේ බල්ලන්ට ඇවිල්ලා කියන්නේ විනෝද වෙලා කියන්නේ carnival එකේ atmosphere එක එක තමයි හැදිලා තියෙන්නේ. ගොඩක්ම විනෝද වෙලා එක එක දේවල් කරලා කියන්නේ මිනිස්සුන්ට උනත් බල්ලන්ට අවශ්‍ය ඒ උපකරණ කැම් බීම ලබා ගන්න පුළුවන් අපි stalls වලින්. සහ අනිත් සුවිශේෂී තත්ත්වය තමයි අපි මේක ඇත්තටම කරන්නේ සත්ව හිංසනය නැවැත්වීමේ අනිවාර්යෙන්. ඉතින් එතනදී අපි මුළු ඉවෙන්ට් එක පුරාම ඒ කාරණයක් ගොඩක් හයිලයිට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙනම් Facebook එකේ ලොකු PR කැම්පේන් එකක් ගියොත් අන්න එතකොට මිනිස්සු පෙළඹෙනවා. ඒ දේ කරන්න. ඒ වගේ මෙතන ඉවෙන්ට් එකෙන් උත් අපි කරන්නේ ලොකු හයිලයිට් එකක් කරලා ඒක ඉස්සරහට ගෙනියන්න. මේකේ මූලිකම කාරණය තමයි මේකේ පරමාර්ථය ඉතාමත්ම හොඳ පරමාර්ථයක් තියෙනවා. මේක සත්තු වෙනුවෙන් මේ අහිංසක ජීවිත වෙනුවෙන් විශේෂයෙන්ම මේ වීදි සුනකීම් වෙනුවෙන් කරන ලොකු වැඩක් වෙන්න පුළුවන්. එතකොට මේකත් එක මේ පරමාර්ථය මොකද්ද මේ මොකටද මේ ෆන්ඩ් එක යන්නේ? අනිවාර්යෙන් මේ ෆන්ඩ් එක අපිට හම්බෙන සියලු ෆන්ඩ් එක අපි යොදවන්නේ කියන්නේ අහිංසක සත්තු වෙනුවෙන් විශේෂයෙන්ම බල්ලන් වෙනුවෙන් කියන්නේ අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට dog adoption organizations තියෙනවා ඒගොල්ලන්ට සමාලක් වෙලාවට හරියට හම්බෙන්නෙත් නැහැ කියන්නේ ඒගොල්ලෝ ගාව සල්ලි නැහැ නමුත් ඒගොල්ලෝ අතින් වියදම් කරගෙන කොහොමාරි කියන්නේ ගැට ගහගෙන ඒක කරගෙන යනවා ඒ සත්තුන්ට තියෙන ආදරය වෙනුවෙන් ඉතින් අපිත් ඇත්තටම ඒ වගේ ඕගනයිසේෂන්ස් බලලා ඒ වගේ සත්තුන්ට උදව් කරන ඕගනයිසේෂන්ස් බලලා ඒගොල්ලන්ට තමයි සියලුම දේ ඩොනේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් කට්ටියකට සමහර කට්ටියකට ඇති දැන් අපේ ගෙදර වුණත් අර ලොකු ලොකු බ්‍රීඩ්ස් වල කට්ටියට විතරද මෙතන chance එක තියෙන නැත්නම් පොඩි බ්‍රීඩ්ස් නැත්නම් මේ අපි කියනවා අපි මේ ස්ට්‍රීට් ඩොග්ස් හදන කට්ටිය ඉන්නවා. එහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට එන්න බැරිද? අනිවාර්යෙන්. දැන් අපි දැක්කොත් ලංකාවේ dog shows ගොඩක් තියෙනවා. يعني ගොඩක් organizations වලින් dog shows තියෙනවා. මේක dog shows වලින් කරන්නේ අර සුවිශේෂී breeds වලට නැත්නම් main breeds වලට තමයි dog show එකෙන් ඉදිරියට යන්න පුළුවන්. නමුත් මෙතන තියෙන games වලින් සහ මෙතන තියෙන full event එකෙන් අපි ගොඩක්ම highlight කරන්නේ main breeds විතරක් නෙමෙයි සියලු බලන. ඒ කියන්නේ country dogs ලා gedara ඇති කරන බල්ලෝ සියලු දෙනෙක්ටම මේ event එක open සහ games වලටත් සියලු බල්ලෙක්ම අපි කියන්නේ ගේම්ස් වලට දාන්න බලාපොරොත්තු වෙනවා. රයිට් ඉතින් ඒක හොඳ පණිවිඩයක්. ඉතින් ඔන්න ඕගලන්ට බල්ලෝ ඉන්නව නම් ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඉන්න ලැබ්‍රඩෝර් රොට්වයිලර් වෙන්න පුළුවන්. නැත්නම් එහා පැත්තේ ඉන්න මේ පාරේ යන අපේ ස්ට්‍රීට් ඩොග් කෙනෙක් වෙන්න පුළුවන්. එදාට ඇවිල්ලා ඕන තරම් ෆන් එකක් ඔයාගේ සුරතලාට ලබා දීම ඔන්න chance එක තියෙනවා. ඉතින් අවසන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ මේක ඇත්තටම සුවිශේෂී වැඩක් අලුත් වැඩක් සහ අපි මේකෙන් ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ සත්ව හිංසනය නවත්තන්න සහ සත්තුන්ට උදව් කරන්න. ඉතින් මම ආරාධනා කරනවා සියලු දෙනාටම පැමිණෙන්න ඔයගලගේ බල්ලත් එක්ක පැමිණෙන්න බල්ලෙක් නැත්තම් ඒත් පැමිණෙන්න අපි එක්ක දෙන්න. ඉතින් ඇවිල්ලා විනෝදවන්න. මේක අමාරු වැඩක් ඇත්තටම පළවෙනි ලංකාවේ පළවෙනි වැඩක් පළවෙනිට කරන වැඩ නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලොකු පිරිසක් එදාට සම්බන්ධ වෙයි කියලා. සහ විශේෂයෙන්ම පෙට් ටොක් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඕගොල්ලොත් ගොඩක් සත්තු වෙනුවෙන් උදව් කරනවා සත්තු වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඉදිරියට ගොඩක් දේවල් කරන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොමිස්තුති නිපුන් දිලිනි බොමිස්තුතින් ඉතින් අවසාන වශයෙන් කියන්නේ දෙන්නේ ඉතින් පෙට්ටොක් එකේ ෆෑන්ස්ලා ඉන්නවා මේ කොළඹ ඉන්නවා අපි දන්නවා තව තව පැතිවල ඉන්නවා කියලා ඉතින් ඕගොල්ලොන්ගේ ඉන්න සුරතලා කවුරු වුණත් කමක් නැහැ එදා දවසට ඇවිල්ලා සුරතලාව අරන් එන්න අමාරු නම් එදාට එන්න අපි සුරතලෙක් දෙනවා එදා දවසේදී ඕගොල්ලොන්ට ඉතින් නිපුන් පොරොන්දු වෙච්ච විදිහටම හින්දා ඉතින් ඔයාගේ සුරතලාට එදා දවසේදී ගන්න පුළුවන් හොඳම ෆන් එකක් ගන්න පුළුවන් ඩොග් වෝක් එකට ඇවිල්ලා කානිවල් එකට ඇවිල්ලා ඒගොල්ලොන්ට ගේම්ස් දීලා ඒගොල්ලොන්ට ජාග්‍රහණ කරගෙන අර ලොකු ලොකු ඩොග් ෂෝ වල තියෙන කතන්දරේ වගේම ජාග්‍රහණ අපි මෙතනදී දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් පෙට්ටොක් එකම දාමත් සත්තු වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් මේ දෙපළ සහ මෙයාගේ මේගොල්ලොන්ගේ පිටිපස්සෙ ඉන්න මේ හැම සෙට් එකක්ම මේ අලුත් ප්‍රොජෙක්ට් එකට අත ගහලා තියෙන්නේ. මිනිස්සු විතරක් නෙමෙයි අපි සත්තු ගැනත් හිතන්න ඕන හින්දා. ඉතින් ඒ හින්දා තමයි මේ අලුත් වැඩේට අපි අත ගහලා මේ වැඩේ කරගෙන යන්න හදන්නේ. ඉතින් ආරාධනා කරන ආපහු එන්න ඔක්තෝබර් 20 වෙනිදා. තැන කිව්වා තැන අපි දානවා, ඩේට් එක දානවා, කන්ටැක්ට් නම්බර් එකක් දානවා, විස්තර කතා කරගන්න පුළුවන්, රෙජිස්ටර් වෙන්න ගිහිල්ලා වෙබ්සයිට් එකට පුළුවන්, Facebook එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොමත් එක්ක අනිවාර්යෙන් 20 වෙනිදා හම්බෙමු පෙට්ටෝක් එකේ ඉන්නවා අපි එදාට. මේ හැමෝමත් එක්ක 20 වෙනිදාට ඕගොල්ලොන්ගේ සුරතලාට ලොකුම ලොකු විනෝදාස්වාදයක් ලබා ගන්න ෆන් එකක් දෙන්න පුළුවන් තැනදී අපි හම්බෙමු. ගිහලෙන්නා.